සාදරයෙන් පිළිගන්නවා අද Education 2020 YouTube channel එකට අද මම පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ventricle depolarization එකක් ECG එකක් මගින් නිරූපණය වෙන ආකාරය පිළිබඳව. ඉතින් අපි දන්නවා atrial depolarization වුණොත් ඇතිවන තරංගය P තරංගයක්. ඒ කියන්නේ කර්ණිකා සෛලමතින් විද්‍යුත් ආවේග ගමන් කරනකොට අනේ සෛලවල බිත්තිය ඇතිවන විද්‍යුත් වෙනස් වීම නිරූපණය වෙන්නේ P තරංගයක් මත. එතකොට අපි ventricle depolarization වීමේදී ඇතිවන තරංගය අපි දර්ශීය විදිහට සලකන්නේ QRS කියන නමින් තමයි හඳුන්වන්නේ. QRS කියන නමින් තමයි හඳුන්වන්නේ. නමුත් මේක QRS complex එකක් විදියම වෙන්න ඕනේ නැහැ. නමුත් අපි atrial depolarization වීමක් නිරූපණය වෙන්නේ P තරංගයක් මගින්. නමුත් ventricle depolarization රටාවක් මේ විදිහට මේ වගේ රටාවක නිරූපණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකට කියනවා QR රටාවක් කියලා. ඒ වගේම මේ වගේ රටාවක නිරූපණය වෙන්න පුළුවන්. මේකට අපි කියනවා RS රටාවක් කියලා. එහෙම නැත්නම් මේ විදිහට QRS රටාවක නිරූපණය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ M අකුරක් ආකාරයට ventricle depolarization රටාව නිර්මාණය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට RS R prime ආකාරයෙන් මේ නිරූපණයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ඕනෑම ආකාරයකට ventricle depolarization රටාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒතර ඔයාලා මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි atrial depolarization වීමේදී ඇතිවන තරංගය P. නමුත් ventricle depolarization අවස්ථාවක් ඇති වුණොත් ඒකෙදි මේ වගේ විවිධ රටාවලට මේ තරංග නිර්මාණය වීම සිදු වෙන්න පුළුවන්. ඒතර ventricle depolarization කියලා කියන්නේ ventricle cells මතින් විද්‍යුත් ආවේග පරිවහන වීමේදී අන්නේ සෛලවල මතුපිට ඇති වෙන විද්‍යුත් විභවය වෙනස් වීමේ ප්‍රස්ථාරික නිරූපණය තමයි අපි ECG සටහනක ventricle depolarization තරංග රටාව කියලා හඳුන්වන්නේ. එතන මෙන්න මේ තරංග රටාව QRS complex එකක් වෙන්නම ඕනේ නැහැ. මේක QR රටාවකට, QRS රටාවකට, RS රටාවකට නැත්නම් M pattern එකකට නැත්නම් RS R' pattern එකකට මේ ඕනම ආකාරයකට මේක පිටාන්න පුළුවන්.